සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අද වීඩියෝ එක ගේන්නේ කැලණිය පැත්තේ ගිහිල්ලා අඩුවට නවතින්න තැන් හොයන ඔයාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. අද වීඩියෝ එක තමයි කැලණිය ගිහිල්ලා නවතින්න පුළුවන් නිල අඩුම හොටෙල් හතරක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා, ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් ගිහිල්ලා subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අංක 4 සරස හොටෙල්. මේ හොටෙල් එකට කැලණිය රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා එනවා නම් කිලෝමීටර් එකහමාරක් තියෙනවා. මෙතන ඉඳලා ඔයා කැලණිය රජමහා විහාරයට යනවා නම් තියෙන්නේ කිලෝමීටර් 4ක විතර දුරක්. ඒ වගේම කැලණිය වෝටර් වර්ල්ඩ් බලන්න යනවා නම් කිලෝමීටර් 7ක දුරක් තියෙනවා. ඉතින් ඔයා මේ හොටෙල් එකේ එක නයිට් එකක් නතර වෙනවා නම් දෙන්නෙකුට වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් 4000ක්. අංක 3 හෙරිටේජ් ඉකෝ රිසෝට් කැලණිය. මෙතනට ඔයා කැලණිය රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා එනවා නම් කිලෝමීටර් 3හමාරක් විතර තියෙනවා. කැලණිය රජමහා විහාරයට මෙතන ඉඳලා තියෙන්නේ කිලෝමීටරයයි. ඒ වගේම කැලණිය වෝටර් වර්ල්ඩ් එකට යනවා නම් මෙතන ඉඳලා කිලෝමීටර් 3ක් විතර තියෙනවා. ඉතින් ඔයා මේ හොටෙල් එකේ එක නයිට් එකක් බුක් කරනවා නම් දෙන්නෙකුටම වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් 7400ක්. අංක 2 කැලණිය හෙරිටේජ්. මේ හොටෙල් එකේ ඉඳලා කැලණිය රේල්වේ ස්ටේෂන් එකට තියෙන්නේ කිලෝමීටර් 4ක දුරක්. කැලණිය රජමහා විහාරයට මෙතන ඉඳලා යනවා නම් කිලෝමීටර් 4ක් විතර තියෙනවා. ඒ වගේම කැලණිය වෝටර් වර්ල්ඩ් බලන්න යනවා නම් මෙතන ඉඳලා දුර කිලෝමීටර් 5යි. ඉතින් ඔයා මේ හොටෙල් එකේ එක නයිට් එකක් බුක් කරනවා නම් මුළු මුදල වන්නේ දෙන්නෙකුටම 7800යි. අංක 1 තිවන හෝම් ස්ටේ. මේ හොටෙල් එක තියෙන්නේ කැලණිය රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා කිලෝමීටර් 6ක් දුරින්. මෙතන ඉඳලා කැලණිය රජමහා විහාරයට කිලෝමීටර් 5ක දුරක් තියෙනවා. ඒ වගේම කැලණිය වෝටර් වර්ල්ඩ් බලන්න මෙතන ඉඳලා ඔයා යනවා නම් තියෙන්නේ කිලෝමීටර් 2ක විතර දුරක්. ඉතින් ඔයා මේ හොටෙල් එකේ එක නයිට් එකක් බුක් කරනවා නම් දෙන්නෙකුට ආසන්න වශයෙන් රුපියල් 9800ක මුදලක් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට කැලණිය ගිහිල්ලා නවතින්න පුළුවන් මිල අඩුම හොඳම හොටෙල් 4ක් ගැන දැනගන්න ලැබුණා. මේ හොටෙල් ගැන වැඩි විස්තර අවශ්‍ය නම් වීඩියෝ එකේ තියෙන දුරකථන අංක හරහා ගන්න පුළුවන්. එහෙම නැත්නම් booking.com වෙබ්සයිට් එක හරහාත් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ හොඳම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙමු. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වූ ඔබට බෙහෙවින්ම ස්තුතියි.